Hi Alene, Candy Kim Pixie YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ තිනිපික්සර තුලින්ගේ නියපොතු කැපීම සම්බන්ධව. ගොඩක් දෙනෙක්ට නියපොතු කපන්න ඕනි වුණත් නියපොතු කපන්න බයයි. මොකද සතාට තුවාලෙ වෙයි කියලා, එයා දඟලයි කියලා. හැබැයි යාළුවනේ තිනිපික්සර තුලින්ගේ නියපොතු කැපීම අනිවාර්යයි. චූරිම කාලේ නියපොතු කැපීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ කාලේ ගණකමත් නැහැ නියපොතු. ඒකෙන් එයාට හානියක් වෙන්නේත් නැහැ. නමුත් මාස 3ක විතර පටන් තිනිපික්සර තුලින්ගේ නියපොතු ගොඩක් ගණකම වෙනවා. නියපොතු ගොඩක් වැවුනොත් අවාසි ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි මෙයාලව එයාගේ බෙඩින් එකේ පැටලෙනවා. මේ වාඩ පේනවා. මෙයාගේ නියපොතු දිගයි. එතකොට එයාව බෙඩින් එකේ පැටලෙනවා. එයාට නිදහසේ දුවන්න ඇවිදින්න නැහැ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි මෙයාගේ නියපොතු දිග නිසා මෙයා මූණ කසනකොට, ඇඟ කසනකොට එයාට තුවාල වෙන්න පුළුවන්. එයාට විතරක් නෙමෙයි මෙයාගේ අතින් මෙයාගේ කේජ් එකේ ඉන්න අනෙක් සොරතුළුන්ට හානි වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයා මෙයාව අල්ලන වෙලාවට සමහර වෙලාවට මෙයා දඟලනවනේ. එතකොට ඔයාගේ අත තුවාල වෙන්නත් පුළුවන්. තවත් විශේෂ දෙයක් තමයි මෙයාලගේ නියපොතු කපද්දි බයයිනේ යාලට තුවාල වෙයි, ඊට පස්සේ ලේයි, මොකද කරන්නේ කියලා. වැරදිලාවත් ඔයාගේ අතින් මෙයාගේ නියපොත්ත තුවාල වෙන්න කැපුණොත් ඔයාට පුළුවන් මෙයාගේ නියපොත්තේ තිරඟ පිටි ස්වල්පයක් තියන්න. ඇඟිලි දෙකට මෙන්න මෙච්චරක් විතරක් පින්ච් කරගෙන එයාගේ තුවාලුණු නියපොත්ත තියන්න. එහෙම නැත්තම් ඔයාට පුළුවන් දෙතනින් ස්වල්පයක් පාවිච්චි කරන්න. හැබැයි එහෙම කියලා තිනිපික්ට තුවාල වෙන විදිහට නියපොතු කපන්න එපා. මම මේක සරල කියලා දෙන්නම්කෝ. අපි නියපොතු කපනකොට අපේ හැම කොටසක් තියෙනවා නියපොත්ත කොටස තියෙනවා. අපි නියපොත්ත හැමත් එක්ක තියෙන කොටස අල්ලලා කපන්නේ නැහනේ. ඒ වගේ තමයි ගිනිපික්සර තුලින්ගේ සම්පූර්ණ නියපොත්ත කපන්න බෑ. ඔයාට කපන්න පුළුවන් වක් වෙලා තියෙන කෑල්ල විතරයි. මෙන්න මේ වගේ. මම ගිනිපික්සර තුලින්ගේ නියපොත කපන විදිය දැන් කියලා දෙන්නම්. මෙච්චර දිගට කොහොමත්ම ගිනිපික්සර තුලින්ගේ නියපොත තියන්න බෑ. කපන්න ඕනි. ඔයාලට හොඳටම පළපුරුදු නම් විතරක් මේ විදිහට සතා වල්ලගෙන කපන්න. මොකද මේ ඉන්නේ මගේ හනි බබා. එයා හරිම හුරතල්. ඒ වගේම මගේ අතට හොඳට හුරුයි. ඒ නිසා එයා මං එක්ක දඟලන්න නැතුව ඉන්නේ. ඔයාලා අලුත් ඕන කෙනෙක් නම් කීරොත් මෙන්න මෙහෙම සතා වල්ලගෙන කපන්න එපා. එයා දඟලුවොත් කැපෙන්න ඉඩ තියෙනවා. එහෙම කැපෙන්න ඉඩ තියෙන නිසා ඔයාලා මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. ඉක්ව දඟලන්න බැරි විදිහට මෙන්න මෙහෙම ඇඟට තියලා අල්ල ගන්න ඕනි. එතකොට එයාට දුවන්න බෑ. ඒ වගේම එයා දන්නවා එයා ආරක්ෂිතයි කියලා. ඊට පස්සේ එයාට රිදෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට හැමීට දිග නියපොතු ටික කපන්න. අපි සාමාන්‍යයෙන් අපේ නියපොතු කපන නේල් කටයකින් ගිනිපික්සර තුලුන්ගේ නියපොතු කපන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හැබැයි මේකෙදි විශේෂ දෙයක් තියෙනවා. පරණ නේල් කටස් ගන්න එපා. අලුත් එකක් ගන්න. ඒ වගේම ටිකක් ලොකු එකක් ගන්න. ඊට පස්සේ ආලුවනේ මේක නටන උණු වතුරේ දාලා තමයි ඔයා ගිනිපික්සර තුලුන්ගේ නියපොතු කපන්න ගන්න සුදුසු. අනිත් එක එකම නේල් කටයක දිගටම පාවිච්චි කරන්න එපා. සැරයක් දෙසරයක් කැපුවාන් පස්සේ ඒක අයින් කරලා අලුත් එකක් ගන්න. ඒ වගේම එකපාරක් කපලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම නටන උණු වතුරේ දාලා තමයි මේක ඉවත් කළ යුත්තේ. එතකොට ගොඩක් අයගේ ප්‍රශ්නයක් ඇයි තව නේල් ට්‍රිම් එකක් තියෙනව නේද? එකෙන් කපන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මේ තියන්නේ එක. හැබැයි අලුතෙන්ම නේල් ට්‍රිම් එක ගන්න අවශ්‍ය නැහැ. ගෙදරදී ඕනෙම කෙනෙක්ට මේක පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක හරිම ආරක්ෂිතයි. නමුත් ඔයා හරියට මේක හසුරවන්න නම් දැනගෙන ඉන්න ඕනි. කොච්චර කිව්වත් මම නම් නියපොතු කපන්නේ නැහැ. පව් එයා කියලා ඉන්න එපා. ඇත්තටම ඔයා ගිනිපික්සර අතලට අනුකම්පාව දක්වන්න ඕනි. ඔයා එයාගේ නියපොතු කපන්නේ නැත්නම්. ගිනිපික්සර තුලුන් කියන්නේ හරිම පිරිසිදු ඉන්න සතු జాතියක්. එයාලව ග්‍රූමින් කරන්න ඕනි. ගිනිපික්සර තුලුන්ගේ නියපොතු කපනවා කියන්නේ හරිම ඉවසීමෙන් කරන්න ඕනි දෙයක්. ඔයා කීයටවත් ගිනිපිග් එක්ක තරහ ගන්න එපා. එයාට බනින්න, කරවටු කරන්න, එයාට රිද්දන්න නම් කීයටවත් හදන්න එපා. මොකද මෙයාලා බල්ල පූස වගේ නෙවෙයි. ඔයා ඒ කියන එක මෙයාට කීයටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා සතාට රිද්දනවා වගේ වැඩ නම් කරන්න එපා. ගිනිපිග් නියපොතු කපනකොට ඉන්නෙම නැත්නම් ඔයාට පුළුවන් චූටි ට්‍රීට් එකකින් එයාලව සංසුන් කරගන්න. එයාලා කොහොමද කැම පෙරේතයෝනේ. ඒ නිසා කැමට එයාලා සංසුන් වෙනවා. කැම ටිකක් දීලා ගිනිපිග්ව යාළු කරගෙන ආපහු නියපොතු කපන්න ඔයාලට පුළුවන්.
එහෙනම් යාළුවනේ අදට අපි යනවා ආපහු ඔයාලට වටිනා අලුත් වීඩියෝ එකක් සමගින් ඔයාලා හමුවට එන්න. අපේ අලුත් වීඩියෝ බලා ගන්න කැන්ඩි කිඩි පිට්ස් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.